අයිබෝවන් සුබ උදැසනක් උදැසනින්ම ලෝකෙවට අතරතුරු කියන්න සිවදැසින් අපි ඔබ හමුවනවා කියන එක බොහොම සුපුරුදු දෙයක් නේ වගේම තමයි ඔබ ඔබේ ජීවිතයේ උදැසනින්ම මේ බොහොම සුපුරුදු අංගයක් විදිහට ජීවිතයට එකතු කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි වර්තමාන වෙනකොට ඔබ මොනවාද වැඩි වශයෙන් දැනගන්නට බලාපොරොත්තු වෙන කාරණා විශේෂයෙන් අපි දැනගත යුතුම දෙයක් තමයි මේ දිනවල කොරෝනා ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව අපේ රටේ කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ මොහොතින් මොහොත යාවත් කාලීන වෙනවා. ලෝකයේ මේ තත්ත්වය කොහොමද? කොරෝනා නව වෛරස් ව්‍යාප්තිය නැත්නම් අව ප්‍රභේදයන් ව්‍යාප්තිය කොයි ආකාරයෙන්ද? ඒ විතරක් නෙවෙයි මේ දිනවල දැනගත යුතුම අපි අවධානය යොමු කරන විශේෂ කාරණාවක් තමයි පාරිසරික සාධක පිළිබඳව දේශගුණික විපර්යාසයන් පිළිබඳව වෙනස් වීම පිළිබඳව ලෝකයේ විවිධ රටවල විවිධාකාර විපර්යාසයන් සිදු වෙලා තිබෙනවා. මේ කාරණාත් එක්ක දේශපාලනිකව නැත්නම් බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල තිබෙන විවිධාකාරයේ ගනුදෙනු විපර්යාස වෙනස්කම් මේ සියල්ලත් එක්කම තොරතුරු එකතු කරලා අදත් අපි සොයාගෙන ආව බොහෝ තොරතුරු ඔබට කියන්න. ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න මා සමගින් අද සිවුදසෙ මැදිරේ ඉන්නවා ප්‍රවීණ විදේශ බිත්ති විචාරක මාධ්‍යවේදී විජය දිසානායක මහතා. අයිබෝන් ඔබට සුබ උදැසනක්. ඉතින් තොරතුරු එකින් එක කතා කරන්නට පෙර මුලින්ම අපි තෝරා ගන්න තොරතුරු මොනවද කියලා දැනගන්නත් එක්කම දවසේ තොරතුරු පෙළගැස්මත් බලලා බලමු. ඇෆ්ගනිස්තානය කියලා කියන්නේ බොහෝ සම්පත්වලින් පිරුණු නමුත් කාලෙන් කාලයට විශාල දශක ගණනාවක සිටම විවිධාකාරයේ පිරිස්වල අතට පත්වුණු රටක් බවට පත්වීම නිසාම විවිධාකාරයේ අඩුපාඩුකම් වර්තමාන වෙනකොට තිබෙනවා. ඇෆ්ගනිස්තානය පිළිබඳව අපි දිගින් දිගටම තලෙබානුරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ දිනවල කතා බහ කළා. වර්තමාන වෙනකොට මොන වගේ තත්ත්වයක්ද ඇෆ්ගනිස්තානය තුළ ඇති වෙලා තිබෙන්නේ මේ තලෙබානුරුන්ගේ ක්‍රියාකාරකම් එක්ක? ඔව් සංජීවනි, මේ වෙන විට මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය එන්නේ එන්නම මේ බිහිසුණු ස්වභාවයක් උසුලනවා. විශේෂඥයන් පූර්වයෙන් අනාවැකි පළ කළ ආකාරයටම තලෙබාන් සංවිධානය මේ වෙන විට මේ ඇෆ්ගන් ආරක්ෂක හමුදා ඉලක්ක කරගෙන ඉතාම ම්ලේච්ඡ සංහාරයක් දියත් කරලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ මේ මධ්‍යම රජයට මේ තලෙබාන් සටන්කාමීගෙන් එළවෙන ප්‍රහාරයට මුහුණ දීමේ හැකියාවක් නැහැ. මොකද රටේ දැන් ওই උතුරු දිග ප්‍රදේශ බොහොම සාමකාමීව තිබුණේ. ඒක අපි මුලින්දලම දැකපු කාරණාවක් නේ, හමුදා වෙතරම් ශක්තිමත් නැහැ කියන කාරණාව. ඉතින් ওই උතුරු දිග ප්‍රදේශවලත් දැන් ඇෆ්ගනිස්තානයේ මේ තලෙබාන් සංවිධානය තමන්ගේ බලය ව්‍යාප්ත කරගනිමින් තිබෙනවා. දැන් ඊයේ දින වෙන විට දකුණු දිග කන්දහාර් නගරයේ ප්‍රධාන සිරගෙදරක් තලෙබාන් සංවිධානය විසින් යටත් කරගෙන එහි සිටි සිරකරුවන් දහසකට වැඩි පිරිසක් නිදහස් කරලා තිබෙනවා. මේ මුදා හරින්නේ බහුතරයක් තලෙබාන් සටන්කාමීන්. ඉතින් ඇෆ්ගනිස්තානයේ අශ්රෆ් ගානිගේ රජයට මේ සටන සඳහා අන්තර්ජාතික වශයෙන් විශාල සහයෝගයක් ලැබෙන බවක් පෙන්වන්නට නැහැ. ඇමරිකා එක්සත් ජනපද රජය යලි යලි අවධාරණය කරන කාරණයක් තමයි මේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව දැන් ඇෆ්ගනිස්තාන රජයට බාරයි. ඔවුන් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කියන කාරණය. නමුත් අර දැන් අර පොදුවේ ඇතිවන ගැටලුවක් සාමාන්‍ය කෙනෙකුට දැන් ඕනම රටක දැන් අභ්‍යන්තරික වශයෙන් මේ ආකාරයෙන් දැන් සටන්කාමීන් පිරිසකගේ ග්‍රහණයට නතු වෙලා තිබෙනවා නම් ඒ රටට හැකියාවක් නැතිද ජගත් සංවිධානයක හෝ නැත්නම් වෙනම ආකාරයක සහයෝගයක් පතන්න? ඇත්තටම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වසර 20ක කාලයක් ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටියා. 2001 වසරේ ඔක්තෝබර් මාසේ ඇෆ්ගනිස්තානයට පහර දීලා තලෙබාන් සංවිධානයේ පාලනය පෙරලා දමලා ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ සමස්ත ආරක්ෂාව ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නෙමේ සංජීවනී නේටෝව කියන ලෝකේ බලගතුම් යුද සංධානය ඇෆ්ගනිස්තානයේ බලය ඇත්තටම ආරක්ෂාව පිළිබඳ බලතල ඔවුන් මුළුමනින්ම තමන්ගේ අතට ගත්තයි විතරක් නෙමේ වසර 20ක කාලයක් ඔවුන් ඇෆ්ගනිස්තාන හමුදාව පුහුණු කරා. සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ තක්සේරු කරනවා ගත වුණු වසර 20ක කාල සීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1කට වැඩි මුදලක් ඇෆ්ගනිස්තානයේ රජය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා කියලා. දැන් මේ වෙන විට අපි දකිනවා ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාම හිටි හැටියේ අගෝස්තු මාසයේ 31 වනදා වින් නිකුත් වන කාල සීමාවක් තුළ ඇෆ්ගනිස්තානයෙන් තමන්ගේ හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණයත් සමගම ඇෆ්ගනිස්තානය මුළුමනින්ම දැන් සාමාන්‍ය අද තියෙනවා මේ එක වාර්තාවක සංජීවනී සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේම මේ ප්‍රක්ෂේපණය කරනවා තක්සේරු කරනවා දින 90ක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ රජයේ තලෙබාන්වරු අතට පත් වෙයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ දකින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දවල මන්දිර ප්‍රකාශිකාව. ඉතින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා මේ ඇෆ්ගනිස්තානයේ උද්ගත වෙලා තිබෙන වාතාවරණය පිළිබඳව ජෙන් සාකි. ඇයගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව. ඉතින් ඇය ප්‍රකාශ කළා මේ ඔවුනට දේශපාලන අභිලාෂයක් තිබිය යුතුයි මේ සටන ගෙනියන්න ඇෆ්ගනිස්තාන රජයට ඔවුන් නායකයන් හැටියට එකතු විය යුතුයි කියන එක. නමුත් ඇය කිව්වා මේ අපි තවදුරටත් ගුවන් සහාය ලබා දෙනවා,
අපි හමුදාවට සැපයුම් ලබා දෙනවා, ආහාර ලබා දෙනවා, අවියාම්පන ලබා දෙනවා, අපි ඔවුන්ගේ වැටුප් පවා ගෙවනවා. මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා ඇමරිකා එක්සත් ජනපදයේ මේ අගෝස්තු මාසේ 31වෙනිදායින් පසුවටත් ඇෆ්ගන් හමුදාවට තවදුරටත් සහාය ලබා දෙනවාද කියලා. ඇයි කිව්වා මේ මට ඒ ගැන කියන්න අලුත්තරතුරක් නැහැ. හැබැයි ඒක හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තටම මේ මට මතකයේ අවදි කළොත් ඔය නෝවිජානු සාම ක්‍රියාවලිය පවතින කාර්ය සංජීවනී එක්තරා ලංකාවේ ඔය විදේශ ආධාර ලබන මේ චින්තන පරිශ්‍රදේක ප්‍රධානියෙක් අනාවැකියක් පළ කළා මේ 2010 වසර වෙන විට. අපේ ත්‍රිකුණමල වරාය ඇමරිකානු හමුදා ඉන්දියන් හමුදා ඉඳීවි කියලා. එතන නෝවිජානු සාම ක්‍රියාවලිය ඇතුලේ තිබුණා මේ අපේ රටට විදේශ හමුදා ගෙන්වීමේ පසුපස තිබුණා කිසියම් උත්සාහයක්. හැබැයි යම් විදියකින් ඒක වුණා නම් 2010 වෙනකොට ඒ කියන්නේ යුද්ධය අපි පරාජයට පත් කරේ නැත්තම් යුද්ධය පරාජයට පත් කිරීමේ මේ දේශපාලන අභිප්‍රායක් තිබුණ නැත්තම් නොතිබුණා නම් සැලැස්මක් නොතිබුණා නම් අපේ රටටත් මේ වගේ තත්ත්වයක් ඇත්තටම උද්ගත වීමේ අවදානමක් තිබුණා. ඉතින් මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය ගත්තොත් එීම අද වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන්ට අරගෙන ඇමරිකාව දැන් මේ වගකීමෙන් බැහැර වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ඔහු මං උපුටා දක්වනවා ඇෆ්ගන් ලීඩර්ස් have to come together. ඇෆ්ගන් නායකයන් එකට පැමිණිය යුතුයි. They have got to fight for themselves. ඔවුන් වෙනුවෙන් සටන් කළ යුතුයි. Fight for their nation. ඔවුන් තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා. ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි සංජීවනී මේ ගතවුණු ඔය උතුරුදිග ප්‍රදේශයේ ගතවුණු සති දෙකක කාල සීමාව තුළ සතියක් ඇතුළත සමාවෙන්න 7 වෙනි ප්‍රාදේශීය අගනුවරත් තලිබන් සංවිධානය යටතට පත් වුණා. දැනට සරණාගතයන් 60,000ක් ඉන්නවා මේ සති දෙකක කාල සීමාව තුළ උතුරුදිග ඇෆ්ගනිස්තානයේ පමණක්. එතකොට මේ සරණාගතයන් මධ්‍යධරණී සාගරයේ තරණය කරලා නැත්නම් වෙනත් කලාපවලට ඉන්දියන් සාගරයේ විවිධ කලාපවලින් යුරෝපයට පැමිණෙන්නට පුළුවන්. මොකද ජාවාරම්කාරීන්ට ඔය මේ මිනිස් ජාවාරම් කටයුතුවල නිරත වන පුද්ගලයන්ට මේක විශාල ව්‍යාපාරයක්. තවතදක අර මම අන්තර්ජාලය දැකපු කාරණාවක් ඇෆ්ගනිස්තානය කියන්නේ සාමාන්‍යයෙන් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටක්. ඒ කියන්නේ ඇතැම් මූල්‍ය ද්‍රව්‍ය අතින් ගත්තාම දැන් එවැනි රටක එවැනි සම්පත් සටන් කාමින පිරිසකට අත් වෙනවා කියලා කියන්නේ ඔවුන් සමෘද්ධිමත් වෙනවා මූල්‍යම අතින්. දැන් ඒක කලාපේ අපි වගේ රටවල් නැත්නම් තව බොහෝ රටවල් තිබෙනවා ඒ හා සම්බන්ධ වුණු රටවල් දැන් ඔවුන්ට දැඩි අභියෝගයක් නේද මේක? මොකද මූල්‍යම අතින් බොහොම පරිපූර්ණ වුණු පිරිසක් ඉන්නවා කියලා කියන්නේ සටන් කාමින පිරිසක්. ඇත්තටම අනිත් අතට මේ විශේෂම අපේ කලාපේට බහිනක දෙයක් තමයි ඇෆ්ගනිස්තානයේ තමයි මේ කලාපේ තුළ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් වල මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තිබෙනවා. එකක් මේ කලාපයේ වශයෙන් මද්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ යන්නට පුළුවන්. අනිත් එක ත්‍රස්තවාදී ක්‍රියා තලිබාන් සංවිධානය සමග සන්ධානගත වුණු කලාපීය ත්‍රස්ත සංවිධාන යලිත් වතාවක් හිස ඔසවන්නට පුළුවන්. ඔවුන්ට සහයෝගය දෙන්න පුළුවන්. සහයෝගය දෙන්නට පුළුවන්. අනෙක් අතට යුද පුහුණුව අවිපුහුණුව මේ වගේ කාරණා. අනික් අතට දැන් ඇෆ්ගන් හමුදාවට දීලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ නවීනතම ස්වයංක්‍රීය ගිනි අවි මේවා තලිබාන් සංවිධානය අතට පත් වෙනවා කියන්නේ මේ මුළු මහත් කලාපයට, ඒ කියන්නේ මධ්‍යම ආසියානු කලාපයට, මේක රුසියාවට, මේක ඉන්දියාවට, පකිස්තානයට, ශ්‍රී ලංකාව අපටත් මේක තර්ජනයක්. අනෙක් අතට මම ওই සරණාගතයන් සම්බන්ධ කාරණේදී දැන් 2016 වසරේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යුරෝපයට පැමිණියා. යුරෝපා රටවල බියක් තිබෙනවා මේ ඇෆ්ගන් සරණාගතයන් යම් විදිහකින් පැමිණුණොත් එම ඔවුන් සමග කොවිඩ් වසංගතය පැමිණෙන්නට පුළුවන්. ලෝකයේ පුරා මේ කොවිඩ් වසංගතය පවා පෙතර යාමේ අවධානමක් තිබෙනවා. ඉතින් මේ නිසා තමයි ඇෆ්ගනිස්තානය හා සම්බන්ධ මේ මොහොතේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය කලාපීය වශයෙන් ඇත්තට මේක ඇෆ්ගනිස්තානයට පොදු වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේක කලාපීය ඇතැම් විට ගෝලීය ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ත්‍රස්තවාදී රෝග වසංගත හැරුණකොට ලෝකයේ මේ වෙනකොට මුණපාල තිබෙන තවත් දරුණු ව්‍යසනකාරී තත්ත්වයක් තමයි දේශගුණික විපර්යාස කියලා කියන්නේ. මෑත කාලීනව මා ඔබට කියන්නම් මාසයක් ඇතුළත වාර්තා වුණු නැත්නම් මේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වාර්තා වුණු පුවත් දෙස අවධානය යොමු කළ බලන්න. ඇතැම් රටවල දශක ගණනාවකට පස්සේ වාර්තා වුණු වැඩි මූෂ්ණත්වය සහ දැඩි ගංගොතුර තත්ත්වයන් බ්‍රසීලයට ඉතාම දරුණු ආකාරයක හිමපතනයක් අසාමාන්‍ය ආකාරයට ඇති වෙලා තිබුණා. මේක ඒ රටවල කාලගුණ බලධාරීන් තහවුරු කරපු කාරණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක වර්තමානය වෙනකොට කොහොම දේශගුණික විපර්යාස අතින් වාර්තාවන පුවත් කියලා අවධානය යොමු කරාම ඉතාලිය නැත්නම් යුරෝපා කරේ වැඩි මෝෂ්ණත්වයේ වාර්තා කරපු රටක් බවට පත් වෙලා තිබෙනවා. ඔව් සංජීවනි, මේ මම මෙතනින් පටන් ගන්න මේ IPCC වාර්තාව මේ
ඉන්ටගවර්න්මෙන්ටල් පැනල් ඔන් ක්ලයිමේට් චේන්ජ් කියන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ලෝපුරා රටවල් 200ක පමණ මේ සහභාගීත්වයකින් යුතු මේ ලෝකෙ මෙතෙක් නිකුත් කළපු මේ සම්බන්ධයෙන් මේ කාරණේ සම්බන්ධ නිකුත් කළ දෙවන්තම වාර්තාව අපි ඊයේ දිනෙත් මේ පිළිබඳව කතා කළා. මේ වාර්තාවේ ප්‍රකාශ කරන ආකාරයට මේ ගත වෙච්ච අවුරුදු 125,000ක කාල සීමාව තුළ පෘථිවිය මේ තරම් අධික උෂ්ණත්වයකට මුහුණ දීලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ෆොසිල ඉන්ධන දහනය. මොකද කාර්මික අවධියෙන් පස්සේ මේ ෆොසිල් ට්‍රියෝ කියලා හඳුන්වන ගල්ලඟුරු තෙල් සහ ස්වභාවික වායු මේ භාවිතය ඉහළ යාම නිසා මේ ඇතිවෙච්ච තත්ත්වයක් මිනිසා විසින් මේ හරිතාගාර වායු විමෝචන අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ අවසාන ප්‍රතිඵලය තමයි අද වන විට කාර්මික අවධියෙන් පස්සේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් ඉහළ ගොස් තිබෙනවා. අපි කොච්චර මේ ෆොසිල ඉන්ධන ප්‍රමාණයක් දහනය කරලා තියෙනවද කියලා කිව්වොත් සංජීවනි, සාමාන්‍යයෙන් ওই ෆොසිල ඉන්ධන මේ පොළොව අභ්‍යන්තරයේ හැදෙන්නට ගත වෙන කාලය විද්‍යාඥයන් කියනවා වසර මිලියන 50ත් වසර මිලියන 300ත් අතර කාලයක් ගත වෙනවා මේ ෆොසිල ඉන්ධන නිර්මාණය වෙන්න. අපි ගත වෙච්ච අවුරුදු 125ක කාල සීමාව තුළ මේ අර පොළොව අභ්‍යන්තරයේ තිබෙන ෆොසිල ඉන්ධන වලින් අඩක්ම මේ වන විට දහනය කරලා හමාරයි. දැන් අපි මේ සිදු කළ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය තමයි පෘථිවියේ දේශගුණික තත්ත්වය ඉතාම දැවැන්ත වෙනසකට භාජන වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැන් අපිට අපේ ඇස්පනා පිටම මෙහි ප්‍රතිඵල දැකගන්නට ලැබෙනවා. මේ ඉතාලියට අපි යොමු වෙනවා. ඉතාලියේ යුරෝපයේ මෙතෙක් වාර්තා වුණු අධිකම උෂ්ණත්වයේ ඊයේ දිනේ වාර්තා වුණා සෙල්සියස් අංශක 48.8. මීට ඉහත වාර්තා වුණු ඉහළම උෂ්ණත්වයේ වාර්තා වුණෙත් ග්‍රීසියේ ඇතන්ස් වලින් 1977 සෙල්සියස් අංශක 48. දැන් ඉතාලියේ සිසිලි වලින් වාර්තා වෙනවා සෙල්සියස් අංශක 48.8 උෂ්ණත්වයක්. මේ නවතම උණුසුම් රැල්ල මේක හඳුන්වන්නේ මේ ඇන්ටිසයික්ලෝන් කියලා. මේ ඇන්ටිසයික්ලෝන් එකක් කියලා කියන්නේ මේ අධික මේ අන්තරීක්ෂක පීඩනයක් තියෙන අවස්ථාවක අර මේ වායුව ගිලා බහිනවා. ඉතින් ඒ තත්ත්වය තුළ තමයි දැන් මේ ඉතාලියට ඉතාම දැඩි බලපෑමක් එල්ලවලා තිබෙන්නේ. ඉතාලිය තුළ දැන් අර රතු හදිසි තත්ත්වයක් රෙඩ් ඇලර්ට් එකක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට මේ තත්ත්වය ඉතාලියට පමණක් නෙමෙයි දැන් වෙනත් කලාපවලටත් පැතිර යාමේ අවධානමක් තිබෙනවා යුරෝපයේ. මේ වන විටත් සිසිලි, කැලබ්‍රියා, පුග්ලියා කියන නගරවලට අධික ලැබුගිනි වලින් බලපෑම ලැබලා තිබෙනවා. මේ එක වාර්තාවක දැක්වෙනවා මේ සිසිලිවල ඉතාලි ගිනිනව බටයන් ප්‍රකාශ කළා ඊයේ දිනේ තමන් මෙහෙයුම් 300ක මේ ගත වෙච්ච පැය 12ක කාල සීමාව තුළ නිරත වුණා කියලා. ඒ අනුව මේ වන විට යුරෝපයේ ඉතාම අධික උෂ්ණත්වයෙන් යුත් මේ හීට් වේව් අර උණුසුම් තරංග පවතින කාලගුණ තත්ත්වයකට මුහුණ පා සිටිනවා. මේ තවදුරටත් මේ සතියේ තීව්‍ර වීමේ අවදානමක් පවතින බව තමයි ඉතාලි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. අපි ඔබේ අවධානය යොමු කරනවා පෝලන්තය දෙසට. හේතුව තමයි මේ දිනවල එරට විශාල පිරිසක් තමන්ගේ විරෝධය දක්වන එක්තරා කාරණාවකට. මේ කාරණාව තමයි පෝලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වෙනම පනතක්. මේක මාධ්‍ය සම්බන්ධ පනතක්. මොකක්ද මේ හේතුව කියලා අපි දැනගන්න කැමතියි. ඔව්, අපි මේ ජීවත්වන මේ වර්තමාන මේ ආර්ථිකවල වර්තමාන රටවල මේ තොරතුරු කියන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද අපිට තීරණ ගන්න ඡන්දදායකයන්ට තීරණ ගන්න ඡන්දපලවලට ගිහිල්ලා පාරිභෝගිකයන්ට කඩේකට කියලා බඩුමුට්ටුවක් ගන්නකොට ආයෝජකයන්ට රටක ආයෝජනය කරනකොට මේ නිවැරදි තොරතුරු කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් මොකද අපි දන්නවා කාලගුණ අනාවැකියක් ආවොත් හෙට උදේට වහිනවා කියලා. අපි අද කුඩයක් කරන් යන්නේ. භාණ්ඩයක හිඟයක් ඇති වෙනවා කියලා වෙළඳපළේ ආරංචියක් ආවොත් ප්‍රවෘත්තියක් පළ වුණොත් අපි ඒ භාණ්ඩය අරගන්නවා කලින් ගිහිල්ලා. ඉතින් මේ ප්‍රවෘත්ති ලබා දෙන්නේ එක්කෝ බොහෝ දුරට ගත්තොත් පුවත්පත් වලින්, එහෙම නැත්නම් ගුවන් විදුලියෙන්, නැත්නම් රූපවාහිනියෙන්, අද දේශීය මාධ්‍ය, ඔව් අද සමහර විට අන්තර්ජාලයෙන්. ඉතින් එතකොට මේ ප්‍රවෘත්ති කොහොමද හසුරුවන්නේ කියන කාරණේ හැම රටකටම ප්‍රශ්නයක්. මොකද එක්වර මේ ආණ්ඩුවේ මොනොපොලි එකක් හැටියට තමන්ගේ රාජ්‍ය මාධ්‍ය හැටියට තියෙනවද, නැත්නම් තරගකාරීත්වයක් සඳහා පෞද්ගලික අංශයට පවරනවද කියන එක. හැබැයි අපි දකිනවා මේ ගතවුණු දශක 3-4ක පමණ කාල සීමාව තුළ මේ ගෝලීය කරන ක්‍රියාවලියේ වර්ධනයත් එක්කම මේ ජනමාධ්‍ය කියන එකත් ලාභයේ ඉපේම අරමුණු කරගත්ත ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා. වෙනත් රටවල බහුජාතික සමාගම් ලෝකේ තෝරාගත් රටවල මාධ්‍ය තමන්ගේ හිමිකාරීත්වය යටතේ කොටස් පවරා ගන්නවා. කොටස් පවරාගෙන ඒ රටේ ජනමතයට බලපෑම් කිරීම සඳහා කටයුතු කරන. මේක ඇත්තටම මේක
ඔය 1998 වෙනිසුවේලාවේ හියුගෝ චාවෙස් විපක්ෂයේ බලයට පත් වුණා. හියුගෝ චාවෙස් බලයට පත් වුණාට පස්සේ ඇත්තටම මේ රටේ මාධ්‍ය තමයි චාවෙස් එරෙහිව මේ ජනමතයට පටහැනි. මොකද ඔහු බලයට පත් වුණේ 98 නිදහස් සාධාරණ මැතිවරණයකින්. ඔහු බලෙන් පහ කරා. මිනිස්සු අපහුව බලයට ගෙනාවා. 71 73 මේක වුණා. ඔය සැල්වදෝර් අයෙන්ඩිගේ පාලනය චිලිවල ඔහු පාලන බලෙන් පෙරලා දැමීමට ඔය අල් මර්කියුරා කියන පුවත්පත් තමයි කටයුතු කළේ. මේ තත්ත්වය පොදුවේ ගත්තොත් එම මේ අපි නොදන්නවාට ඇතැම් රටවල මාධ්‍ය ආයතන පසුපස වෙනත් ව්‍යාපෘති තිබෙනවා. ඉතින් පෝලන්තයේට මේ උද්ගත වෙලා තිබෙන අර්බුදය තමයි පෝලන්තයේ එක පක්ෂයක් ඉලක්ක කරගෙන පෝලන්තයේ මේ එක්තරා රූපවාහිනී නාලිකාවක් ඉතාම මේ දුර්මත ප්‍රචාරය කරමින් සිටින ප්‍රවණතාවක් පසුගිය කාලේ දකින්නට ලැබුණා. මේ TVN 24 කියන මේ පෞද්ගලික රූපවාහිනී නාලිකාව, පෝලන්තයේ විශාලතම පෞද්ගලික රූපවාහිනී නාලිකාව, මේක මේ ඇමරිකාවේ ඩිස්කවරි සමාගමත් එක්ක මේ ඩිස්කවරි නාලිකාවත් එක්ක සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ ක්‍රියාකලාපයේ බොහෝ දුරට ගත්තොත් එහෙම මේ පෝලන්ත බලධාරීන් චෝදනා කරනවා මේ තමන්ගේ රටේ අර 2015 ඉඳලා රටේ පාලන බලතල හොබවන ලෝ ඇන්ඩ් ජස්ටිස් පාර්ටි කියන දේශපාලන පක්ෂයට එරෙහිව ඉතාම මේ නරක ආකාරයට ජනමතයක් මේ නාලිකාව නිර්මාණය කරනවා කියලා. ඉතින් ඒ අනුව තමයි පෝලන්ත රජයේ නව මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳව මේ පනතක් සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ 228 216ක් හැටියට 460 ආසන 460කින් යුතු පාර්ලිමේන්තුවේ ආසන 228 216ක් ලෙස මේ පනත සම්මත කරගත්ත ඊයේ දිනේ. ඉතින් මේක බොහෝ දුරට මේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඩිස්කවරි සමාගම ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල පළ කරනවා කියලා. කොහොම වුණත් පෝලන්ත රජය බලාපොරොත්තු වෙනවා මේ පනත ක්‍රියාත්මක කිරීම තුර ඇතැම් නාලිකාවල ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකට රජයේ පාලනය යටතට ගන්නට, විශේෂම මේ අපි කතා කරන නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට පෝලන්ත රජය තීරණය කරලා තිබෙනවා. ඒ කාරණාවත් එක්කම අපිට දැඩි අවශ්‍යතාවයක් තිබෙන්නේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වර්තාවන් අවතම තොරතුරු මොනවද කියන කාරණාවත් ඔබට කියන්න. ඔබට මතකයි දැන් පහුගිය කාලේ ගත විට ලෝකයේ වැඩිම මරණ වුණ කාලයක් ඇමරිකාවෙන් වාර්තා වුණා. ඊට පස්සේ බ්‍රසීලෙන් වාර්තා වුණා. ඊට පස්සේ ඉන්දියාවෙන් වාර්තා වන්න පටන් ගත්තා. දැන් ඉන්දුනීසියාවෙන් මේ තත්ත්වය වාර්තා වෙනවා. ඒ වගේම තමයි ඩෙල්ටා ව්‍යාප්තිය නැත්නම් මේ ඩෙල්ටා කියන නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්ක මේකේ ලෝකයේ රටවල දත්ත වාර්තා කොරෝනා සම්බන්ධයෙන් වාර්තා වන වෙනස් මතකට පෙරලලා තිබුණා. චීනය ඊට හොඳ උදාහරණයක්. වර්තමානයේ වෙනකොට මේ කොවිඩ් ව්‍යාප්තියේ බරපතලම රටවල් නැත්නම් බරපතලම තත්ත්වයකට මුහුණ දීලා තිබෙන රටවල් මොනවාද සහ නවතම තොරතුරු මොනවාද? ඔව් මම මේක පටන් ගන්න අද මේ අපූර්ව මේ ඉන්ටර්විව් එකක් තියෙනවා, සමුක සාකච්ඡාවක් තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු, එබැගෙම 2016 අවුරුද්දේ ජනාධිපති අපේක්ෂිකාව හැටියට ඉදිරිපත් වුණු මේ හිලරි ක්ලින්ටන් සහ බිල් ක්ලින්ටන්ගේ දියණිය. ඇය මේ නේචර් සගරාව සමග සාකච්ඡාවකට සහභාගී වුණා. ඇය ඇත්තටම මේ බොහෝ දුරට මේ අප්‍රකට චරිතයක් හැටියට තමයි හිටියේ. හැබැයි ධවල මන්දිරයේ දීර්ඝ කාලයක් මේ දේශපාලනය ඇස් දෙකෙන් අත්දැකීමෙන් දැකපු ඇය මේ බලවත් රටවල් මේ වසංගතය සම්බන්ධයෙන් අනුගමනය කරන වැක්සින් ප්‍රතිපත්තිය, එන්නත් ප්‍රතිපත්තිය ඉතාම දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඇයි මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා මේ COVID-19 එන්නත අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල් වලට ලබා දීමට බොහෝ සත් රටවල් කටයුතු කළ යුතුයි කියලා. ඇයි චෝදනා කරනවා මේ අර්බුදයක් වසංගතයක් පවතින අවස්ථාවේ බොහෝ සත් රටවල් තමන්ගේ රටවල එන්නත් ගොඩගසාගෙන ඇතැම් විට තෙවන එන්නටක් කෙරෙහිත් අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇයට අදහස් පළ කිරීමට ඇයට ඇත්තටම සුදුසුකමකුත් තිබෙනවා. මොකද ඇය මේ කොලොම්බියා මේල්මන් සරසවේ නිව්යෝක් නගරයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරියක් ඇය. ඉතින් ඇය මේ හඬක් නැගීමට ඉදිරිපත් වී මං හිතන්නේ ලෝකේ සෙසු රටවලට මේ සතුටට කාරණයක්. ඒ අතරම ඔබ කියූ ආකාරයටම මේ ඩෙල්ටා වේරියන්ට් එක අද මේ ලෝකේ පුරා පැතිර යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තුල මේ රෝගයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන බවක් දකින්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඔය මේ ඩෙල්ටා වේරියන්ට් එක ප්‍රභේදයේ 2020 වසරේ දෙසැම්බර් මාසේ තමයි මුල් වතාවට ඉන්දියාවෙන් හඳුනාගත්තේ. ඒක ඉක්මනින්ම ලෝකේ පැතිර ගියා. අර කලින් තිබුණු ප්‍රභේද පරයා යමින් මේක වඩාත් ව්‍යාප්ත වනට පටන් ගත්තා. මේක තමයි දැනට තියෙන අර වඩාත් ප්‍රධානම
ප්‍රභේදය බවට පත්වෙලා තිබෙන්නේ. ජූලි මාසේ අගබැන විට ඩෙල්ටා එක තමයි මේ කොවිඩ් කේසස් වලින් සමස්ත ආසාදන වලින් 80%ක්ම ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට. ඒ අතරම ඔවුන් ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් අර ඔය හෙම්බිරිසාව, ඉන්ෆ්ලුවෙන්සා, අර ඒ වගේම මේ පැපොල, ඉබෝලා මේ රෝගවලට වඩා සීග්‍රයෙන් මේ ඩෙල්ටා වේරියන්ට් එක පැතිර යනවා කියලා. සංඛ්‍යාලේඛන දිහාට ගියාට පස්සේ සංජීවනී එක දෙයක් පැහැදිලි. ඒ තමයි මේ වසංගතය හා සම්බන්ධව පෙරදිගින් අත්දැකීම් ලබා ගන්නට මේ බටහිර රටවල් අසමත් වුණාද කියන කාරණේ. මේක සංඛ්‍යාලේඛනයක්. ඒ තමයි මේ පළමු රැල්ල ආවට පස්සේ කොවිඩ් එකේ මේ චීනයේ මේ රෝගය කොහොමද මේ පාලනය කළේ කියන කාරණේ. ඇමරිකාවේ දැන් මේ වෙන විට මරණ 6,10,000ක් වාර්තා වන විට චීනේ තවමත් මම දැන් බැලුව පොඩ්ඩකට ඉස්සලා චීනේ මරණ තාමත් වාර්තා වෙලා තිබෙන්නේ 4,636ක්. ගැන ඇමරිකාවේ ජනගහනයට වඩා සිවුගුණයක ජනගහනයක් චීනේ ඉන්න බිලියන 1.4ක් විතර. ඉතින් අර මේ ලෝකේ රටවල් අතර මේ අත්දැකීම් හුවමාරු කර ගැනීම ඉතා වැදගත්. නමුත් අපි දකිනවා මේ අර ඇතැම් එන්නත් හොඳ නෑ, තවත් එන්නත් හොඳයි. හැබැයි ඒ අතර තවත් එක කාරණයක් තිබෙනවා. මේ සමහරින්නත් මේ ඩෙල්ටා වේරියන්ට් එකට හොඳ වෙන්නට පුළුවන්. මොකද මේ අද තියෙනවා මේ ඉසෙඩ්ඩෙමි සයන්ස් එකේ හොඳ ලිපියක්. ඒකේ තියෙනවා මේ මොඩර්නා එන්නත, ෆයිසර් එන්නතට වඩා ඩෙල්ටා ප්‍රභේදයට වඩාත් සාර්ථක බව විද්‍යාඥයන් තහවුරු කරලා තිබෙනවා. අපිට ඒ කාරණාවත් එක්කම තවත් තොරතුරක් දැනගන්න පුළුවන්. ඔබ දන්නවා ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ නිරෝධායන නීති රීති සම්බන්ධයෙන් මෑත කාලිනවත් දැඩි නීති රීති අනුගමනය කරපු රටක්. ඒ නිසාම තමයි ඒ රටේ ජනතාවගෙන් ඇතැම් විරෝධතා මතුවේ මේ ක්‍රියාවලියට. වර්තමාන වෙනකොට තෙවැනි ක්‍රියාවලියක් ඒ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඔලිම්පික් ගිය කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුණු අසීරුතාවයක්ද මේ ඕස්ට්‍රේලියාවේ? ඔය BBC ප්‍රවෘත්ති සේවයේ මේ පිළිබඳව මේ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායම නගන මැසිවිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද සිද්නි නගරයට ගොඩ බැස්සට පස්සේ ඔවුන් දවස් 14ක කාලයක් නිරෝධානය විය යුතුයි. ඊට පස්සේ දකුණු දිග ඕස්ට්‍රේලියාවට යනකොට එහෙත් තියෙන වෙනම නීතියක්. තවත් දවස් 14ක් ඔවුන්ට එහි නිරෝධානය විය යුතුයි. ඉතින් ඔවුන් අහනවා මේ 16 දිනක් ගියා. අපි මේ රටට කීර්තියක් අත්කර ගන්නට මේ ගිය එක වරදක්ද කියලා ඔවුන් ප්‍රශ්න කරනවා. මොකද මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තයට මේ රෝගයේ මැඩපැවැත්වීම සඳහා නීති රීති වෙනස්. ඒ අතර මේ අපි දන්නවා මේ වෙන විට සිඩ්නි නගරේ ආශ්‍රිතවත් තිබෙනවා රෝගයේ යළි හිස එසවීමක්. අනෙක් අතර දකුණු දිග ප්‍රදේශයේත් කොහොම වුණත් මේ ඩෙල්ටා ස්ට්‍රේන් එක, ඔය කොවිඩ් 19 මේ ඩෙල්ටා ප්‍රභේදය මේ ඔය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආශ්‍රිතව පැතිර යාමේ ඉතාම දැඩි අවධානමක් තිබෙනවා. කොහොම වුණත් මේ ක්‍රීඩකයින්ට මේ දින 28ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ සමගම මේ BBC ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කරනවා ඔස්ට්‍රේලියාවේ මේ ආයතනයක ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්පෝර්ට්ස් කියන ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කරනවා ඩේවිඩ් හියුස් දින 28ක් මේ ආකාරයට නිරෝධායනය කිරීම මේ ඔලිම්පික් ගිහිලා ආපු ක්‍රීඩකයින්ට කායික වශයෙන් පමණක් නෙමෙයි මානසික වශයෙන් උත් බලපෑමක් එල්ල කරනවා කියලා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අපූරු පිහිටීමක් පිළිබඳවයි මේ සොයාගැනීම අවසාන වශයෙන් අපි කතා කරන්නේ. මේක මේ එක්තරා මේ අර විදුලි කාර්මික ශිල්පියෙකු මේ පරණ කාසල්ලේක මේ අභ්‍යන්තරයේ විදුලි නල මාර්ගයක් ඇදීමට යන විට අහම්බෙන් සොයාගත්ත පුරාවිද්‍යාත්මක සොයාගැනීමක්. මේක විශ්වාස කරන 12 සතවර්ෂයට අයිති මේ අභිරහස් නල මාර්ගයක් කියලා. මෙතෙක් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වාර්තා වෙලා තිබුණේ නැහැ. මොකද බ්‍රිතාන්‍යයේ මේ පුරාවිද්‍යාව ඉතාම දියුණුයි. රටේ සෑම අස්සක මුල්ලකම තිබෙන පුරාවිද්‍යා ස්ථාන ඔවුන් සොයාගෙන වාර්තා කරලා ගවේෂණය කරලා ජනතාවට තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි මේ 12 සතවර්ෂයට අයිති ටින්ටර්න් ඇබේ කියන ප්‍රදේශයේ හොයාගත් මේ උමං මාර්ගයේ කිසිදු සිතියමක සටහන නොමැති බවක් තමයි වාර්තා වන්නේ. ඒ සමගම මේ විදුලි ඉංජිනේරු සමාගම මෙහි කටයුතු පුරාවිද්‍යා බලධාරීන්ට පවරලා දීලා තිබෙනවා වැඩිදුර පර්යේෂණ සඳහා.
ලෝකේ පිළිබඳ තොරතුරු දැනගන්නත් ලෝකෙන් බොහෝ දේ දැනගන්න තිගනගන්නත් අපි හිට උදැසනත් ඔබ හමු වන බලාපොරොත්තු වෙන සිවුදසෙන් අදට සමගන යන්නේ මේ සූදානම. අද මේ තොරතුරු විශ්ලේෂණයට සිවුදස මැදිරියට පැමිණියේ ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක මහතා. ආයුබෝවනට බොහොම ස්තුතියි. ඔහුට සමුදෙන ගමන් අපි හිට උදැසනත් ඔබ හමුවට එන බලාපොරොත්තුත් ඔබට ලබා දෙමින් මේ දිනවල විශේෂයෙන් අපි නිරෝධ හයනිය සම්බන්ධයෙන් කතා කරද්දී නැත්නම් කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කතා කරද්දී අපේ රටේ මේ තත්ත්වය ඉක්මනින්ම සාර්ථකව මෙඩ පැවැත්වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය ඉදිරියේදී අනුගමනය කරමින් දවස ගත කරන්න කියන මතක් කිරීම කරමින්ම වැඩසටහනින් සමගන්නවා. හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් සුබ දවසක්.